ආයුබෝවන් අට ශ්‍රේණියේ දූල පුතාල හැමෝටම අද අපි කතා කරන්න යන්නේ පළවෙනි පාඩම සෞරග්‍රහ මණ්ඩලය ඈත අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් අහස දෙස බලා සිටියේ කුතුහලයෙන් තම හිසට ඉහළින් ඈත අහසේ දිස්වන නොයෙකුත් ආකාශ වස්තුන් පිළිබඳව නොයෙක් ආකාරයෙන් තේරුම් ගැනීමට උන් උත්සාහ කළා තමාට ඉහළින් බොහෝ ඈතින් දිස්වන එහෙත් පියවියසින් යන්තම් හෝ පෙනෙන ආලෝකමත් වස්තුන්ට විටක ඔවුන් දේවත්වයන් පවා ආරෝපණය කළා. ක්‍රිස්තු වර්ෂ 1610 දී ගැලීලියෝ ගැලිලි දුරදක්නය සොයා ගැනීමත් සමග පියවියසට පෙනෙන දේට වඩා බොහෝ දේ ගවේෂණය කිරීමට මිනිසාට මම් පෙත් විවර වුණා. මෙම පාඩමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතියත් එහි ක්‍රියාකාරීත්වයත් පිළිබඳව අධ්‍යයනය කිරීමට අපි සූදානම් වෙමු. සෞරග්‍රහ මණ්ඩලය යනු කුමක්ද? සූර්යයා යනුවෙන් හඳුන්වන විශාල තාරකාව වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක 8ක්ද? ග්‍රාහක ලෙස හඳුන්වන නිශ්චිත හැඩයක් නොමැති ග්‍රහලෝක කැබලිද? වාමන ග්‍රහයන් සහ උපග්‍රහයන්ද? ලෙස සූර්යයා වටා ගමන් කරමින් පවතින මෙම පද්ධතිය සෞරග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වයි. ඔබට මතක ඇති භ්‍රමණය හා පරිභ්‍රමණය. යම් ග්‍රහ වස්තුවක් තමා වටා භ්‍රමණය වීම, තමා වටා කරකැවීම භ්‍රමණය වීම ලෙස හඳුන්වන අතර තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙස හඳුන්වනු ලබනවා. මේ අනුව සෞරග්‍රහ මණ්ඩලය යනු කුමක්ද යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. සෞරග්‍රහ මණ්ඩලය දැනට වසර මිලියන 4600කට පෙර විශ්වයේ පැවති දූවිලි සහ වායු අංශු ඒකාබද්ධ වීමෙන් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. තාරකා ලෙස හැඳින්වෙන ආකාශ වස්තුන් ආලෝකය හා තාපය නිකුත් කරන ශක්ති ප්‍රභවයක් සහිත බැවින් ඒවා බැබළෙන ස්වභාවයක් ගන්නවා. තාරකාවකට පුළුවන් පුතේ තමාටම ආලෝකය හා තාපය මුදා හරින්න. මේ නිසා තාරකාවක් නිවෙන පත්තු වෙන දිදුලන වස්තු ලෙස රාත්‍රී අහසෙහි පෙනෙනවා. අනෙකුත් ග්‍රහ වස්තුන් ආලෝකය නිකුත් නොකරන අතර සූර්යාලෝකයේ පරාවර්තනය නිසා ඒකාකාරී ආලෝකයක් සහිතව දැర్శණය වෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ වස්තුන් ආලෝකවත් වන්නේ සූර්යාලෝකයේ පරාවර්තනය වීමෙන්. මේ නිසා ඒවා ආලෝකමත් වස්තුන් ලෙස පෙනුනද දිදුලන ස්වභාවයක් ඇත්තේ නැහැ. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය. සෞරග්‍රහ මණ්ඩලය පහත ආකාශ වස්තුන්ගෙන් සමන්විතයි. සූර්යා, සන්, ග්‍රහලෝක, ප්ලැනට්ස්, වාමන ග්‍රහයින් ඩ්‍රොප් ප්ලැනට්ස්, උපග්‍රහයින් නැචරල් සැටලයිට්ස් සහ වෙනත් පාෂාණ කැමිලිති. ඒවා නම් ග්‍රාහක, ඇස්ටරොයිඩ්, වල්ගාතු හෙවත් ධූමකේතු, කොමෙට්ස්, උල්කා, මීටියොරොයිඩ්ස්. අපි දැන් බලමු සූර්යා. සූර්යා තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා. සූර්යා තාරකාවක්. අපට ආලෝකය හා තාපය සූර්යාගෙන් ලබා දෙනවා. ග්‍රහලෝක. සූර්යා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක 8ක් සෞරග්‍රහ මණ්ඩලයේ දකින්න ලැබෙනවා. වාමන ග්‍රහයින්. නිශ්චිත කක්ෂ තලයක් නොමැති ග්‍රහයින් වාමන ග්‍රහයින් ලෙස හඳුන්වනවා. උපග්‍රහයින්. ග්‍රහලෝක වටා කක්ෂගතව පරිභ්‍රමණය වන කුඩා පරිවාර ග්‍රහලෝක උපග්‍රහයින් ලෙස හඳුන්වනවා. ඊට අමතරව ග්‍රාහක, වල්ගාතරු, උල්කා වැනි වෙනත් කුඩා පාෂාණ කැබලිති සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනවා. සූර්යා. බලන්න මේ පින්තූරයේ දැක්වෙන්නේ සූර්යා. පෘථිවියට ආසන්නවම පිහිටි තාරකාව වෙන්නේ සූර්යා. එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ මැදේ සූර්යා පිහිටලා තියෙනවා. සූර්යාගේ අභ්‍යන්තරයේ සිදුවන විවිධ ප්‍රතික්‍රියා නිසා අධික තාපයක් නිකුත් වෙනවා.
විශේෂයෙන්ම හයිඩ්‍රජන් හීලියම් බවට පත්වීමේදී සිදුවන පරමාණුක ක්‍රියාවලිය තුළ මෙම තාපය මුක්ත වෙනවා. සූර්යාගේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක් පමණ වන අතර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. එතකොට පුතාලට මතක තියෙන්න ඕනේ සූර්යාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ සමස්ත ස්කන්ධෙන් 99.86ක් සූර්යාට අයත්. මීට අමතරව ඉතිරි ස්කන්ධයෙන් 90ක් අයත් ගන්නේ එහි විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පතිට හා සෙනසුරුට. සූර්යාගේ විෂ්කම්භය කිලෝමීටර් මිලියන 1.7ක් වන අතර එය පෘථිවියෙන් 109 ගුණයක් විශාල වෙනවා. සූර්යාගේ භ්‍රමණ කාලය පෘථිවි දින 25.4යි. ඒ වගේම සූර්යාලෝකය පෘථිවියට ගමන් කිරීමට මිනිත්තු 8ක කාලයක් ගත වෙනවා. ඊළඟට අපි කතා කරමු ග්‍රහලෝක පිළිබඳව. සූර්යා වටා කක්ෂතල ඔස්සේ ගමන් කරන ගෝලාකාර වස්තුන් ග්‍රහලෝක ලෙස හඳුන්වනවා. පුතාලට පේනවා මේ තියෙන සූර්යා සූර්යා වටා විවිධ කක්ෂතල ඔස්සේ ගමන් කරන ග්‍රහ වස්තුන් ගෝලාකාර ග්‍රහ වස්තුන් ග්‍රහලෝක ලෙස අප හඳුනා ගන්නවා. මෙම ග්‍රහලෝක සූර්යා වටා ගමන් කරන මාර්ගය කක්ෂය ලෙස හඳුන්වනවා. මේ තියෙන්නේ එක් එක් ග්‍රහලෝක වලට අයත් කක්ෂ මාර්ග. සෑම ග්‍රහලෝකයක්ම තමාට සුවිශේෂී කක්ෂයක සූර්යා වටා පරිභ්‍රමණය වෙනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 8යි. ඒවා නම් බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. ආපහු බලමු පින්තූරය. සූර්යාට ආසන්නෙම පවතින ග්‍රහලෝකය බුධ. ඊළඟට සිකුරු ග්‍රහලෝකයත් තුන්වෙනුව පෘථිවියත් මේ තියෙන්නේ අඟහරු. ඊළඟට තියෙන්නේ බ්‍රහස්පති, මේ තියෙන්නේ සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. මෙම ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක ලෙස සහ බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර ග්‍රහලෝක වලට අයත් වන්නේ බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු. බාහිර ග්‍රහලෝක ලෙස හඳුන්වන්නේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. පුතාලට පේනවා ඇති මෙම රූපයේ අඟහරු හා බ්‍රහස්පති අතර. මේ තියෙන අඟහරු, මේ තියෙන බ්‍රහස්පති ග්‍රහලෝකය. අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහාංශ වලින් සමන්විත ග්‍රාහක වළල්ලක් පිහිටා තිබෙන ආකාරය. මේ තියෙන්නේ එම ග්‍රාහක වළල්ල. මෙම ග්‍රාහක වළල්ල මගින් අභ්‍යන්තර හා බාහිර ග්‍රහලෝක වෙන් කර දක්වනවා. එතකොට පුතාලට පේනවා මේ තියෙනම ග්‍රාහක වළල්ල මෙම ග්‍රාහක වළල්ලේ සිට සූර්යා දෙසට ඇති ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසත් ග්‍රාහක වළල්ලෙන් බාහිර දෙසට ඇති ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙසත් හඳුන්වනවා. නැවතත් බලමු අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක පිළිබඳව. අඟහරු හා බ්‍රහස්පති යන ග්‍රහයින් අතර ග්‍රහාංශ වලින් සමන්විත ග්‍රාහක වළල්ලක් පිහිටා ඇති ආකාරය පුතාලා නිරීක්ෂණය කළා. සූර්යා හා ග්‍රාහක වළල්ල අතර පිහිටි ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසත් ග්‍රාහක වළල්ලෙන් පිටත පිහිටි ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙසත් හැඳින්වුවා. අභ්‍යන්තර ග්‍රහලෝක සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය වලින් සකස් වී ඇති අතර පාෂාණමය සංයුතියකින් යුක්තයි. මතක තියාගන්න, අභ්‍යන්තර ග්‍රහලෝක සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය වලින් සකස් වී ඇති අතර පාෂාණමය සංයුතියකින් යුක්ත වෙනවා. බාහිර ග්‍රහලෝක මූලික වශයෙන් වායුමය සංයුතියකින් යුක්ත වෙනවා. මේ අනුව බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු
කුඩා පාෂාණමය ග්‍රහලෝක ලෙසත් බ්‍රහස්පති හා සෙනසුරු වායු යෝධයින් ලෙසත් යුරේනස් නෙප්චුන් අයිස් යෝධයින් ලෙසත් සාමාන්‍යයෙන් හැඳින්වෙනවා. දැන් අපි සාකච්ඡා කරමු සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පිළිවෙලින්. ඒ අතුරින් පළමු වෙන්න තමයි බුධ. බුධ සූර්යාට ආසන්නම ග්‍රහලෝකය. ඒ වගේමයි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සමාජිකයා වන්නේ බුධ ග්‍රහය. උෂ්ණත්වය ඉතා අධික වන අතර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 167ක් පමණ වෙනවා. මතුපිට ගිනිකඳු පිපිරීමෙන් නිර්මාණය වූ ආවාට දකින්න පුළුවන්. පුතාලට පේනවා බලන්න මේ රූපේ දිහා. මෙම රූපේ බුධගේ පෘෂ්ඨයේ විවිධ ආවාට තියෙන ස්වරූපයක් අපිට දකින්න ලැබෙනවා. වායු ගෝලයක් නොමැත. එතකොට මේ ආවාට ඇති වෙන්න වායු ගෝලයක් නොමැති වීමත් හේතු වෙනවා. උපග්‍රහයින්ද නොමැත. සිකුරු. සූර්යාගේ සිට දුර අනුව දෙවන ග්‍රහලෝකයයි. එමෙන්ම පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය වෙන්නේ සිකුරු. සෞරග්‍රහ මණ්ඩලයේ සිසු ග්‍රහලෝක අතුරින් මතුපිට උෂ්ණත්වය අධිකම ග්‍රහයා වෙනවා. පුතාල දැනගන්න ඕන බුධ ග්‍රහය සූර්යාට ඊට ආසන්නයෙන් හිටියට ඊට වඩා උෂ්ණත්වයෙන් අධිකයි සිකුරු ග්‍රහය. ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් වන අතර එය 96%කි. පෘථිවියට හොඳින්ම දැర్శණය වන ග්‍රහලෝකය වන අතර පහන් තරුව, ඉරබටු තරුව, උදා තරුව යන නම් වලින් හඳුන්වනවා. පුතාල දන්නවා අපිට පියවියසින් මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට උදේ නැගිනහිර අහසේ මේ සිකුරු තරුව දකින්න ලැබෙනවා. උදා තරුව කියලා අපි ඒ නිසා හඳුන්වනවා. පහන් තරුව කියලා හඳුන්වනවා. ඒ වගේමයි හිරු බැස යන අහසෙත් මේ තරුව හවස් කාලයේ දකින්න පුළුවන්. මේ නිසා ඉරබටු තරුව කියලා හඳුන්වනවා. මෙම ග්‍රහය භ්‍රමණය වන්නේ නැගින සිට සිට බටහිරට වීම විශේෂත්වයක්. ඒ වගේමයි උපග්‍රහයින් පිහිටලා නැහැ. සිකුරුට චන්ද්‍රයින් පිහිටලා නැහැ. සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහලෝක අතුරින් අපි හොඳින් හඳුනන අපව ජීවත් කරන අපේ නිවහන තමයි පුතේ පෘථිවිය. දැන්ද සොයාගෙන ඇති තොරතුරු අනුව ජීවීන් සිටින එකම ග්‍රහලෝකය වන්නේ පෘථිවිය. පෘථිවිය පිහිටලා තියෙන්නේ සූර්යාගෙන් සිට තුන්වන ස්ථානයේ. ඒ වගේමයි අභ්‍යන්තර ග්‍රහලෝක වලින් විශාලම ග්‍රහලෝකය වන්නේ පෘථිවිය. පුතාලට මතක ඇති අපි අභ්‍යන්තර ග්‍රහලෝක ගැන කතා කරා. අභ්‍යන්තර ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලෝකය පෘථිවිය. නිල් ග්‍රහය කියලත් පෘථිවිය හඳුන්වනවා. ජලයේ පැවතීමත්, හිතතර වායු ගෝලයක් පැවතීමත්, ගුරුත්වාකර්ෂණ ශක්තිය පැවතීමත් පෘථිවිය මත ජීවය ඇතිවීමට පුතේ බලපාලා තියෙනවා. චන්ද්‍රයා නමැති එක් උපග්‍රහයෙක් පෘථිවියට ඉන්නවා. මේ පින්තූරයේ පුතාලට පේන්නේ පෘථිවිය. එය සෞරග්‍රහ මණ්ඩලයේ නිල් පැහැෙන් විද්‍යාමාන වෙනවා. අඟහරු. සූර්යාගේ සිට හතරවන ස්ථානයේ පිහිටා ඇත. අභ්‍යවකාශයේ රතු පැහැයෙන් දිස්වන නිසා රතු ග්‍රහය ලෙස හඳුන්වයි. රතු පැහැයෙන් තමයි අඟහරු ග්‍රහය දිස්වෙන්නේ. මේ නිසා රතු ග්‍රහය කියලා අඟහරු හඳුන්වනු ලබනවා. තුනි වායු ගෝලයක් ඇති අතර ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ් වේ. පුතාල මතක තියාගන්න අඟහරු ග්‍රහයාගේ ප්‍රධාන වායුව කාබන් ඩයොක්සයිඩ්. පෘථිවියට දෙවන ආසන්න ග්‍රහයා වන බැවින් අපට පියවියසින් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේමයි පුතේ උපග්‍රහයන් දෙදෙනෙක් ඉන්නවා ෆෝබෝස් හා ඩයිමෝස්. බ්‍රහස්පති. බාහිර ග්‍රහලෝකවල ආරම්භක ග්‍රහය. බාහිර ග්‍රහලෝකවල ආරම්භක ග්‍රහය වෙන්නේ බ්‍රහස්පති. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයේද වේ. සූර්යාගේ සිට පස්වන ස්ථානයේ පිහිටලා තියෙනවා. විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භයෙන් දසගුණයකට ආසන්නයි. ඒ වගේමයි පුතේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලයක් ඇති ග්‍රහය වෙන්නේ බ්‍රහස්පති ග්‍රහය. උපග්‍රහයින් වැඩිම සංඛ්‍යාවක් ඇති ග්‍රහලෝකයේ වන අතර එම උපග්‍රහයින් සංඛ්‍යාව 67ක් වෙනවා. එතකොට පුතාලට මතක තියෙන්න ඕන බ්‍රහස්පති කියන්නේ බාහිර ග්‍රහලෝකවල ආරම්භකයා. ඒ වගේමයි විශාලම ග්‍රහය වෙනවා. අධිකම ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන ග්‍රහයත් බ්‍රහස්පති. මීට අමතරව වැඩිම උපග්‍රහයන් සංඛ්‍යාවක් ඉන්න ග්‍රහලෝකයක්
බ්‍රහස්පති ග්‍රහලෝකය. අපි දැන් කතා කරන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහලෝකය ගැන. ඒ තමයි පුතේ සෙනසුරු. සූර්යාගේ සිට දුරානුව 6 වෙනි ස්ථානයේ තමයි සෙනසුරු පිහිටලා තියෙන්නේ. පෘථිවියෙන් නව ගුණයක් විශාල වන අතර සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලම ග්‍රහලෝකය වෙනවා. සෙනසුරු වටා ඇති විවිධ ප්‍රමාණයේ අයිස් වලින් හැදුණු දර්ශනීය වලලු පද්ධතිය නිසා දර්ශනීයම ග්‍රහලෝකය ලෙස හඳුන්වනවා. පුතාල බලන්න මේ තියෙන සෙනසුරුගේ පින්තූරයක්. මේ සෙනසුරු ග්‍රහය මෙන්න මේ වලලු පද්ධතිය. මේ වලලු පද්ධතිය නිසා සෙනසුරු ග්‍රහය සුන්දරම ග්‍රහලෝකය ලෙස හඳුනා ගන්නවා. සෙනසුරු ග්‍රහයට උපග්‍රහයන් 62ක් තියෙනවා. මැදේ ඇති පාෂාණ ඝනත්වයේ ඉතා අඩු බැවින් ඝනත්වය අඩුම ග්‍රහයා ලෙසට හඳුන්වනවා. යුරේනස් සූර්යාගේ සිට 7 වෙනි ස්ථානයේ පිහිටි ග්‍රහලෝකය. සෞර ග්‍රහ මණ්ඩලයේ 3 වෙනි විශාලම ග්‍රහලෝකය වෙන්නේ යුරේනස්. සිකුරු මෙන්ම පුතේ යුරේනස්නුත් භ්‍රමණය වෙන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට. උපග්‍රහයන් සංඛ්‍යාව 27යි. යුරේනස් වටා ඉතා තුනී වලලු පද්ධතියක් පිහිට ඇත. ඡායාරූපේ බලන්න මෙහි පේනවා ඔබට යුරේනස් වටා ඉතා තුනී වලලු පද්ධතියක් පිහිටා ඇති බව. නෙප්චුන් සූර්යාට දුරින්ම පිහිටි ග්‍රහලෝකය තමයි පුතේ නෙප්චුන්. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් ඈතින්ම පිහිටි ග්‍රහලෝකය. මේ නිසා අධික ශීතලකින් යුක්තයි. සූර්යාට ගොඩාක් දුරින් ඉන්න නිසා ශීතල අධිකයි. ඒ වගේමයි නෙප්චුන් ග්‍රහලෝකයේ දිස්සෙන්නේ නිල් පාටින්. පෘථිවියෙන් 4 ගුණයක් විශාලයි. උපග්‍රහයන් ගණන 14ක්. පුතාලට පේනවා මේ දැක්වෙන නෙප්චුන් ග්‍රහලෝකය ඔබට පේනනවා නිල් පාටින් දිස්වන ආකාරය. දැන් පුතේ අපි කතා කරන්නේ වාමන ග්‍රහයන් පිළිබඳව. බලන්න නිශ්චිත කක්ෂතලයක් හඳුනාගත නොහැකි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක වාමන ග්‍රහයන් ලෙස හඳුනා ගන්නවා. මතක තියාගන්න වාමන ග්‍රහයන්ට නිශ්චිත කක්ෂතලයක් හඳුනා ගන්න අමාරුයි. දැනට සොයාගෙන ඇති වාමන ග්‍රහයන් සංඛ්‍යාව 5යි. ඒවා නම් ප්ලූටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා. ප්ලූටෝ ග්‍රහය මුල් අවස්ථාවේදී ග්‍රහලෝකයක් ලෙස හඳුනාගත්තත් පසුව නියමිත කක්ෂතලයක් නොමැති වීම නිසා වාමන ග්‍රහයක් ලෙස නම් කරලා තියෙනවා. උපග්‍රහයන් කියලා අපි හඳුන්වන්නේ පුතේ ග්‍රහලෝකයක් වටා කක්ෂගතව පරිභ්‍රමණය වන කුඩා පරිවාර ග්‍රහලෝක. ප්‍රධාන ග්‍රහලෝකවලට අයත් උපග්‍රහයන් 173ක්ද වාමන ග්‍රහයන්ට අයත් උපග්‍රහයන් 8ක්ද හඳුනාගෙන තියෙනවා. උපග්‍රහයන් දිදුලන වස්තු ලෙස පෙනෙන්නේ ඒවාට ලැබෙන සූර්යාලෝකයේ පරාවර්තනය වීමෙන්. එතකොට උපග්‍රහයන්ටත් බැහැ ආලෝකය හා තාපය නිපදවන්න. මේවා දිදුලන වස්තු විදියට පෙනෙන්නේ සූර්යාලෝකය පරාවර්තනය වීමෙන්. දැන් අපි කතා කරන්නේ පුතේ සෞර ග්‍රහ මණ්ඩලය හා බැඳී පවතින විශ්වාස පිළිබඳව. සෞර ග්‍රහ මණ්ඩලය හා බැඳී පවතින විශ්වාස සමුදායක් ලොව පුරා ජීවත් වන මිනිසුන් තුළ පවතිනවා. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ජීවිතයේ විවිධ අවස්ථා හිරු සඳුහා ග්‍රහලෝකවල බලපෑම අනුව සිදුවන බව අතීතයේ ඉඳලම මිනිසු විශ්වාස කරා. මීට අමතරව ජ්‍යොතිෂය පිළිබඳ විශ්වාසය. උපන් වේලාවට අනුව ජම්ම පත්‍රයක් සකස් කිරීම හා එහි ග්‍රහයන්ගේ පිහිටීම අනුව සුභ හා අසුභ තීරණය කිරීම මෙහිදී සිදුවෙනවා. හිරුහා සදු සමග බැඳී පවත්නා කෘෂිකාර්මික විශ්වාස. ගොවිතැනේදී නිසි කලට වැසි ලැබී සරුසාර අස්වැන්නක් ලබා දීමට හිරුහා සඳු බලපාන බවට පැරණි අය විශ්වාස කළා. හිරුහා සඳු පදනම් කරගෙන අතීතයේ සිට බිහි වූ විවිධ සංස්කෘතිකාංග. හිරුහා සඳු මත පදනම් වූ වෙදකම හා ආයුර්වේදය පිළිබඳ විශ්වාස. මීට අමතරව චන්ද්‍රමාසය පදනම් කරගනිමින් ස්ලාමීය දින දර්ශනයේ සෑදීමත් සූර්යා මත පදනම් වූ ස්ලාමීය විශ්වාසත් සෞර ග්‍රහ මණ්ඩලය හා බැඳී පවතින විශ්වාස ලෙස අපට සාකච්ඡා කරන්න පුළුවන්. මෙවැනිම හරවත් පාඩමකින් නැවතත් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.